කම්මතෝනි කම්මදායෝ කම්මබන්දු කම්මයෝ කම්මපටිසරණෝ ආදී වශයෙන් යම් කිසි දුකක් හටගන්නේ ඒවා අතීතයේ කරන ලද කර්මාන්තයේ සිදුවේ කියලා අහන්න. අතීතයේ කරන ලද ඒවාටම නෙමෙයි මේකේ. කම්මස කෝමි කම්මදායෝ කියන මේ කර්ම අතීත කර්ම කියලා ගත්තේ බමුණු. ඒක බමුණු වාදය. සියල් කර්මයේ සිදුවෙන්නේ නැහැ කියන වචනේ ගත්තා සියල් අතීත කර්මයේ සිදුවෙනවා කියන ලා වෘත්තිය කියන බමුණු. බුදුරජාණන් වහන්සේ මෙන්න මේකට බහරගෙන. කර්මයේ සම්බන්ධ වෙලා මූලික වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ මෙල්ල දුනා. ඒකට අතීත කර්මයේ සම්බන්ධ වෙනවා කියන එක දැන ගන්න මේකේ දැන් නම් මේ මොහොතේ තත්ත්වයේ විද්‍යා කරන කර්මය. ඒකත් කම්මස කෝමිය. සම්මදාය ආදෝය. දැන් ඊයම් යහපත් දයන් කළා. ඒ හේතුවෙන් අදත් අපි යහපත මඟ පෑදෙනවා මඟ පෑදෙන ඒකත් කම්මස කෝමිය වෙන්න පුළුවන්. පෙර අධ්‍යාපනයේදී අපි කර්මයන් යහපතක් හෝ අයහපතක් උදක් කළා. ඒක කර්මයේ මුල් වෙලා ඉඳන් විපාකයක් එන්න පුළුවන්. චේතනාහම් විතරේ කම්මං වදාමි කියනකොට චේතනාව නැති හිතක් ඉන්නව හැදෙවට නැහැ. හිතක් යම්තරේ හටගත්තාම සර්වචිත්ත සාධාරණ ජයතික චේතනා කියන්නේ. එන කර්මයක් ගොඩනගාගෙන තමයි හිතක් පහළ වෙන්නේ. ඒ කර්මයේ විවිධාකාර වෙන්න පුළුවන්. ඒක බලවත් කර්මයක් වුණොත් ඒක ලෝභ දේශ මොහ මුල් වෙලා කරන පාප කර්මයක් වෙයි. අලෝපදී සමහොත් මුල්ලොත් එක පුණ්‍ය කර්මයක් වෙයි. විමුක්තිය මාර්ගයේ මුල් කරගෙන ආර්යසත්‍යක මාර්ගයේ වැඩි මුල් කරගෙන ගියෝ නේව කල්ලසුක්ඛං නේව කල්ලසුක්ඛ විපාකං කියන දෙයට වැඩි. ඒ පුණ්‍ය පාප පුණ්‍ය කර්ම පාප කර්ම දෙකට වැටෙන්නේ. පුණ්‍ය විපාක පාප විපාක දෙකට වැටෙන්නේ. ඒක නිවන කරා යන්නා වූ මාර්ගයක් වෙයි. ඒක ආත්මික ඒ කර්මයේ නොකල ඒ විපාකෙද හිමිකම් කියන්නේ බැහැ. නේව කල්ලසුක්ඛං කියනවා කර්මයේ නොකල. නේව කල්ලසුක්ඛ විපාකං කියනවා මාර්ගඵල අවබෝධය ලබන්න බැහැ. පුණ්‍ය පුණ්‍ය කර්මයක් නොකල මාත්‍රෝ පුණ්‍ය ඵලයක් ලබනවා. පාප කර්මයක් නොකල පාප ඵලයක් ලැබෙන විදියකුත් නෑ. අනන්ත සංසාරයේ පාප කර්ම නොකල කිසිම හදයක් නෑ. ඉතින් අහවස්යෙන් ඉවරට මෙහෙම දුක කරදරයක් ඇති වුණා කියේ. පාප කර්මයේ හේතුව අනාදී මොතනින් හරි සම්බන්ධයි. අපි ධර්ම කතාවක් තියෙනවා. එක්තරා භික්ෂූන් වහන්සේ ළම අමුද චෝදනාවට කැටේ. රජුගේ උල තියන්නේ නියම කරා. මේ උල තියන්නේ නියම කළාට පස්සේ මොකද කරන්නේ? මේ සුද්ධිරයව තියෙන ආහුර ගෙනියන්න. උල තියන්නේ ලැහැත්ති කරලා ඉතින් උල තිබ්බර උල තියදී. යකලෝ නිය කියනවත් නැහැ. උල වදින්නේ. නියුලා කයි කියන්නේ වලන්නේ ඉන්නේ වදින්නේ. මෙහෙම කියන්නේ අර කිව්වා. උන්වහන්සේ බැලුවා කල්පනා කරලා මුන්නේ ඒ තමයි උල තියලා හදන්නේ. ඒකෝ දැක්ක වෙන කායකද. තියත් එක්කලා හේනකට ගිහිල්ලා ඉන්නකොට. ඒ හේන ගස්සවලලා. ඒ ගස්සවලලා ආවකොට ඒක පොන්ජි පොන්ජි උල් කෑවිදී. කොබෝලීල කියන ගස් වර්ගයේ ගහක් අකලලා දාලා තියෙන දැක ළමෙක් වගේ කොටෙක්ලා ඉන්නකොට ඒ ගහ අකලලා යනවා පොන්ජි පොන්ජි උල් කෑ කීරි කෑ. අර යටින් ඉන්නේ කොටේ උඩටම අපේ ඉලා තියෙන. මේ ළමයා මැද්දේ කල්ලාගෙන ඉඳලා අක්ෂරත් හිමිනේ తీරුවන කොබෝලීල කීරක එන්නේ. මෙන්න මේ භාවකයන් තමයි උල දියන්නේ. එයාට වාකීල ආවේ කියලා එයා තමන්ගේ ඥාණයෙන් දැක්කා. දැන් මේක මේ උදාහරණ වෙන જાතියේ උලදියා. හගරේ දිදීනේ අර වැස කොබෝලීල ගහේ කපුවේක කෙන්දක පස වැස අමුණු වාපේ ඉන්නේ. උඹලම මා උදියා ගන්න ඕන නම් කොබෝලීල උල කපලා ඉන්න. ඒ දියෝ උත්තර උදියා ගන්න. ඊට පස්සේ කොබෝලීල ගහ කපුවා ගෙනහලා උල කරලා තිබා උලදියා. පාස ගතට අතුළු යාගේ තරහ හිතවට කැඳින්න අර උඩ උඩ ඉන්නකොටම කතා කරන්නේ මේ හිද්දිය කියනකොට මේක රජුවාම ආරංචිය රජුවාට ආරංචිය රජුවා තමයි තාපසය තව තුන විදහස් කරන්න විදහස් කරලා ගලවන්න බලන උඩ ගලවන්න යාම ගලමු දෙවි මේ මාක බව තාපහම එහෙට ඊට පස්සේ මම කරන්නේ අදෝ මාර්ගයේද අතුලෙන් විදි වේදති විදෙනි
යම් කිසි ආයුධයකින් කපලා කෑල්ල ඇතුලේ ඉන්න පුද්ගලයා අහකට ගත්තා කියන්නේ. හැබැයි ඒ හේතුවෙන් ඔහු මරේ නැහැ. ඔහුගේ කාලේ ආයුධයේ තේරලා දිතිවිලා දිනවා. ඒ කියන්නේ තරමක් තේරලා දිනන. එතනින්ම යුද්ධ වෙලා ඉඳන් ගම දෙවර වුණා. අර උල් කෑල්ල පස්සේ වැට ඇතුලේ තියෙනවා. හැබැයි උල වැදලා නෙමෙයි මලේ වෙන හේතුව. දැන් මෙන්න මෙහෙම යාක් තියෙනවා. කර්ම බලවේග බල දෙනකොට ඇදින බල දෙන ආකාරය. එන්නේ එහෙම ආදුවා හදාව කියන කතාවක් තියෙනවා. කොයිතරම් හත්තිදාගෙන ඉඳලා දන්නේ නැහැ. ඔහු කතාවක් තියෙනවා. මේලායේ මේ වගේ දේවල් තියෙනවා. වීදාකාරින් අභිජින් කරන කර්ම උත්සාහ දෙන්න පුළුවන්. ඉතින් අනන්ත සංසාරයේ අභිජින් කරගෙන ආවා කොච්චර දිනවල කියලා අපි කියන්න බෑ. ඉතින් මේ ලෝකෙ ඉඳගෙන සැප හොයගෙන ඉන්නවා සුභති සම්පත් ගන්න හදනවා නම් මහ මුලාව. මෙච්චර දුක්ගලක් ඇති කරන්න කවුරු වෙයි කියලා දින අපි. කොයි මොහොතේ කාම විපාකයක් කරගෙන ඉඳලා අනන්ත දුකකට වැටෙන්න දිනවා කියලා දැන් නැතුව ඉන්න අපි. තවත් මේකට නිදුක් වෙලා නිරෝගී වෙලා සුවපත් වෙලා ඉඳගෙන සැප සම්පත් ඉඳ බලනවා නම් ඒ තරම් මුලාවක් නැහැ යදාස් දිනවා. මේ බලාපොරොත්තු වෙන්න ඕනේ හැම වෙලෙම අප්‍රමාදව ලැබਿੱත් මොහොතේ ප්‍රයෝජනය ගන්න මේ සතර අනාපත්‍ය දැනගෙන සියලු සත්‍යයට අප්‍රමාණ මෙත්තිද වළමින් අපි ආපු ගමනේ අහාරත්යෙන් වැදලා තියෙන ලෝක චන්දරාගේ දුරිගොඩ විමුක්තිය ලබා ගන්න උත්සාහ කරන්නේ වෙන තැනක ඉල්ලන්නේ මේ ලෝකේ තව සැපක වෙලා ඉඳහඳුනන ඒ තරම් මුලාවක් නැහැ.